අපි දෙන්නගේ මේ ගමන සත්‍ය කරලා පාද යන්න නමුත් යන්න කලින් ඔයාට ඉවසගෙන ඉන්න බැරි දේවල් පිළිබඳව මම කවුරු පැහැදිලි කරන්න ඔයාගේ ප්‍රශ්නේ බලයෙන් ප්‍රශ්න මොකද්ද අර නැව නැත්තම් බෝඩ්ව මම හානිය කරේ ඇයි ඒ මිනිස්සු අපි උදව් කරා ඔව් ඇත්ත ඔයා නොදන්නා දෙයක් තියෙනවා මොකද්ද නොදන්නා දෙයක් බෝඩ්ව නැත්තම් නැව එන කිවිද අපිට ඉදිරි හරිද රජවරේ නැත්තම් හොඳ නැති පාලකේ හොඳ නැති පුද්ගලෙ තමන්ගේ සේනාවත් එක්ක නැත්තම් තමන්ගේ අර මිනිසුත් එක්ක බලාගෙන ඉන්න කොහෙද බෝඩ්වක් එන්නේ හොඳ බෝඩ්ව කොහෙද හොඳ නැවක් එන්නේ නැව එහෙම කට්ටිය ගන්න මිනිස්සුව බලවා හොඳට තිබුණා නේද අනිවාර්යයෙන් කට්ටිය මොකද්ද ඒ පුද්ගලයා ගන්නවා ඒ නිසා මම කල්පනා කරා යම් කිසි හානියක් කළා නම් බෝඩ්ව සෞත්‍රි කියලා පුද්ගලයා ගන්නෙ නැහැ අන්න ඒ නිසා තමයි මම මේක කළේ ඒ නිසා ඒ පුද්ගල මේ බෝඩ්ව නැව ගත්තේ මේක තමයි ඔයා නොදන්නා කරුණට කියන දෙවනි දේ මම ළමයෙක්ව මැරුවා හේතුව එයාගේ අම්මයි තාත්තයි හරි කොහොමද එයාගේ අම්මයි තාත්තයි මුක්මිනේ මුක්මින් දෙදෙනෙක් හොඳ සාලකයි මොකද යහපත් පුද්ගල දෙදෙනෙක් මේ ළමයා වැඩිමාල් වුණොත් මේ පුද්ගලයා මුස්ලිම් නොවන පුද්ගලෙක් බවට පත් වෙනවා කුෆුර් එකට කාෆිර් වරෙක් ඒ නිසා දෙවියන් අල්ලාහ් කැමති නැහැ ඒ දෙදෙනා දෙවෙන් තත්ත්වයක් පුරා කරන්න පොඩි කාලේ මරලා දැම්මොත් ප්‍රශ්නේ ඒ නිසා දෙවියන් අල්ලාහ් ඒ දෙමාපියන්ට උදව්වක් වශයෙන් තමා කරුණාවක් වශයෙන් තමා ඒ පොඩි ළමයා ප්‍රාණය ගන්න කියලා දෙවියන් අල්ලාහ් මට මොනවාද ඕනේ තුන්වෙනි කර්ණ අපි කියලා ගොඩ නැගිලක් නැත පාප කරනවා අපි දෙනා එකතු කරලා මේ දේ නිකම්ම වැටුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ඔයා දැක්කම මේ අම්මා ඉන්න හැම මිනිහෙක්ම නෝබල් මේ ගමේ ඉන්නේ හොඳ යහපත් පුද්ගල මේ ගමේ ඉන්නේ හොඳ යහපත් පුද්ගලෙක් ඒ පුද්ගලයා නේද ලොකු මුදලක් තිබුණා ධනයක් තිබුණා මේ ධනය ආරක්ෂා කර ගැනීමට මේ යාට ලොකු ළමයි නේද මේ ළමයා පුද්ගලයා වයසට පත් වෙනවා මරණ මංචක එනමට ඒ වයස ගිහින් මෙයා රැක බලා ගන්න කවුවත් නැති කාලෙක මේ පුද්ගලයා කල්පනා කරා මට ඉන්නේ පොඩි දරුවෙක් දෙන්න මම අද මැරුණොත් මේ ධනේ කියන දේ සාමාන්‍ය සුළු මුදලක්වත් මගේ ළමයට මේ මිනිස්සු දෙන්නේ නෑ ගමෙන් එන මිනිස්සු ලෝභයි ඒ මිනිස්සුම මොකද 2000 ගානේ කාලය ඉවර කරා ඒ නිසා මේ ළමයිට ලැබෙන්න ඕන නිසා පුද්ගලයා මොනවාතරේ වලක් හරලා ඒ වල ඇතුළත එයාගේ ධනය වැරදි දැන්පත්